අයිබෝන් හදිස්සි කරන වීඩියෝ එකක් කරගෙන යන දත්තාව ට්‍රැවල් වීඩියෝ එකක් අද මම යන්නේ කතරගම බස් එකේ තමයි යන්නේ හදිස්සි යන්න උවමනාවක් වුණා ඉතින් බස් එකේම යනවා කතරගම ඉතින් මට හිතුණා මේක වීඩියෝ එකක් විදියට කරලා ඔයාලටත් අරන් ඉන්න එහෙනම් ඉතින් අපි බලමු කොහොමද මේ ගමන වෙන්නේ කියලා මේ ගමන පටන් ගත්තේ කෑගල්ලෙන් මට සෙට් වුණා කුරුණෑගල කතරගම බස් එක මේක ඔයාලටත් වැදගත් වෙයි කතරගම යනවා නම් කුරුණෑගලින් මේ බස් එක උදේ 10ට තමයි පිටත් වෙන්නේ මේක කෑගල්ලට එනවා 11යි කාල විතර වෙද්දී කෑගල්ලෙන් මේ බස් එක යන්නේ 11:00ට මේක කතරගමට ගියා හවස 6:00 වගේ වෙද්දී මේක කතරගමට දැම්මා ඉතින් ඔයාලා කුරුණෑගල කත කෑගල්ල ඇඹිලිපිටිය රත්නපුර හේවටින් යනවා නම් මේ බස් එක ඔයාලට ගන්න පුළුවන් ඔන්න දැන් අපි ඉන්නේ ඇලියවඩ ටවුන් එකේ ඇලියවඩ ටවුන් එක පාස් කරලා යන ගමන් ටිකක් අවුවත් සැරයි තාම දවල් වගේ ඉන්නේ මේ දසුර රස්නෙත් වැඩි හින්දා අවසර හොඳටම දැන්නා බස් එකට උනා බස් එකේ පස සීට් එකේ වාඩි වෙලා අයිනෙම කොනක තමන් ආසම කරන සින්දුවකුත් දාලා දෙද්දී ඒ දැනෙන ෆීලින් එකේ දැනෙන වයිබ් එක හිතට වදින්නම සින්දුවක් එක්ක යනකොට ඒක නම් මට මාරම ෆීලින් එකක් මම ගොඩක් ආස කරන දෙයක් තමන්ගේ ලෝකවල තමන්ට තනි වෙන්න පුළුවන් කියලා මට දැනෙනවා එකෙන් ඔන්න ඉතින් ඇවිල්ලා ගොඩක් වෙලා ඇවිල්ලා දැන් නම් එකට හරි මහන්සි ඔන්න ආව දැන් ඇඹිලි පිටියට දැන් මේ ඇඹිලි පිටිය ටවුන් එක පහු කරන ගමන් බස් එකේ ඇත්තම ස්පීඩ් එක මම ෆාස් ෆෝවර්ඩ් කළවත් මුකුත් කරලා නෙමෙයි මර යෑම ගිය මේ බස් එක Thank you.
මේකින් දැන් අපි හම්බන්තොටට ආවා. මේ හම්බන්තොට ටවුන් එක ටිකක් හවස් වුණා. පහට කිට්ටු බල්ලා වගේ වුණා හම්බන්තොට එද්දි. මේකනම් මං හිතන විදිහට ලුණු ලේවායක් වෙන්න ඕනේ. සෑහෙන කාලෙකින් තමා මං කතරගම ආවේ. ඇත්තටම කියන්නේ ගොඩක් වෙනස්, ගොඩක් පිළිවෙල වෙලා ගොඩක් ලස්සනයි. දැන් මේ ඇවිදින්න උනත් ඉස්සර මට මතක හැටියට වැලි තාල තිබ්බේ, වැලි පාර දිගේ යන්න තිබ්බේ. දැන් ඉන්ටර්ලොක් අල්ලලා ඒක හරි ලස්සන පිළිවෙලට තියෙනවා. දැන් ඇත්තටම ආසයි හිතෙනවා. ගොඩක් හොඳ වැඩක් මේ වගේ පූජනීය ස්ථානයක මේ වගේ දකින්න ලැබුණාම. ඉතින් ඔන්න ඔයාලටත් කැමති නම් දායක වෙන්න පුළුවන් පෝස්ටරයක් මම දැක්ක යනකොට. සිව් මහල් අපේක්ෂාව කතරගම දෙවිඳුන්ට පින් අනුමෝදන් පිණිස මෙතන මහරගම අපේක්ෂා රෝහලේ ඉදිවන සිව්වෙනි මහලේ ළමා වාට්ටු සංකීර්ණයට ඒ ආධාර ප්‍රස් කරලා ඒ වාට්ටුව ගොඩනගන්න තමයි මේ හදන්නේ. ඉතින් ඔයාලත් කැමති නම් දායක වෙන්න. මේක හැමෝටම උදව්වක් වෙයි, ශක්තියක් වෙයි කියලා හිතුණා. ඔයාලට පෙන්නුවා. ඔන්න ඉතින් කතරගම දෙවිඳු වැඳ පුදා ගන්න තමයි මම මේ ලෑස්තිය දේවාල භූමියට ආවා. බලපෙඩියට නම් බයත් හිතුණා.
ඔන්න ඉතින් මට මේ කාවඩියක් බලා ගන්නත් වාසනාව ලැබුණා කතරගම දේවාල භූමියේදීම. ඉතින් ඔන්න ඔහොම තමයි මං හදිස්සියේ කතරගමේ ගමන නිමා වෙන්නේ. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයාලා වීඩියෝ එක channel එක subscribe කරලා නැත්නම් subscribe එකක් දාන්න, like එකක් comment එකක් දාන්න. තවත් අලුත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් අපි ළඟදීම හමු වෙමු.